බන්දුර ජයසේකර සමග. දැන් ඔස්ට්‍රේලියාවේ අටවෙනි මන්ත්‍රී මේ මන්ත්‍රීවරියක් තමයි ඇය ඉල්ලා අස්වලා තියෙනවා. මොකද මේ දුවිත්ව පුරවැසිකම තියෙනින් දැය මේ කියලා තියෙනවා. මෙහෙම අපි හොයාගත්තා මගේ පියා ස්කොටිෂ් ජාතිකෙක් කියලා. දැන් මේක අපි කියන්නේ අපේ රටේ දැන් මෙතන මේගොලන් පන්නන්න ඕන. දැන් අවුරුදු ගානක් තිස්සේ මේ ආණ්ඩුව නෙවෙ ගියාන්නේ නෙමෙයි මේ ආණ්ඩුවල හිටියා මේ දුවිත්ව පුරවැසි. ඔවුන්ට පාර්ලිමේන්තුවල මම හිතන්නේ ඉන්න එක වැරදි. මොකද මේ තරා කාලෙක අපේ මේ පුරවැසි භාවයේ ඉවත් වෙලානේ ඊළඟට දුවිත්ව පුරවැසි භාවය ගන්නෙ. ඉතින් මේක අද ඔස්ට්‍රේලියාවේ වෙන්නේ ඔවුන් ඉල්ලාස් වෙනවා. මේක හැබැයි ඉස්සෙල්ලාම ඉල්ලාස් වෙනවා. මේක හොයාගත්තා ඊට පස්සේ දැන් අට දෙනෙක් ඉවත් වුණා. දැන් අපේ හන්නේ දැන් අපේ රටේ මේක විය යුතුයි. දැන් මේක හැබැයි දේශපාලන පරිගැණීම් වලට නෙමෙයි මේක විය යුත්තේ. මේක නීතියක් හැටියට මේක හොයලා උන්ට වගකීමක් තියෙනවා. මේක කියන්න අපි මෙහෙම දුවිත්ව පුරවැසි කියලා. ඒත් එහෙම නැත්නම් නීතියේ පියවර ගන්න වෙනවා. නමුත් ඒටත් වැඩිය උන්ට තියෙන වගකීමක්. වගකීමක් තියෙනවා මෙතනින් මේ තමන් ඉල්ලා අස් වෙන්න කියලා. මොකද ඒ වගේ විතර නෙවෙයි සංසද සභාපතිවරු අමාත්‍යාංශ ලේකම්වරු මේක වැදගත්. මොකද වෙන රටවල එහෙම කරන්න බෑ. අපේ මේ தত্ত্বය වෙනස් කර යුතුයි. මම හිතන්නේ මේ දැඩි පියවරක් ගත යුතුයි. මේ ප්‍රශ්නෙම පටන් ගන්නවා මහාචාර්ය සරත් ජේසුස්. සරත්ගේ අදහස් මොකද්ද මේක? දැන් ඔය දිට්ඨ පුරවැසියන්ව මහජන නියෝජිතයෝ හැටියට විතරක් නෙමෙයි රජයේ වැදගත් තනතුරු වලට පත් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය ගැන විමසනකොට පළවෙනි දේ තමයි ඒ තනතුරු වලට ලංකාවේ පුරවැසියෙක් නැද්ද? අප්‍රමාණව ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට මහ බැංකුවේ අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන්ව ගේනකොට නිකන් සමාජයට මතු කරලා දැක්වුවේ ඒ මට්ටමේ කෙනෙක් නැති බව. ඒත් ඔහු ඒ ධූරයෙන් ඉවත් කිරීමට සිද්ධ වුණාට පස්සේ ඔහුට වඩා ඉතාම විශිෂ්ට ධනේ පුද්ගලයෙක්ව මේ රටෙන් හොයාගත්තා. දැන් මම කල්පනා කරන්නේ හැම ක්ෂේත්‍රයකම මේ රටේ ඉන්නවා ඉතාම වැදගත් වෘත්තිකයෝ ඉන්නවා. එකම දේ තමයි ඒ වැදගත්ය කියන වෘත්තිකයෝ දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා තනතුරු ඉල්ලන්නේ නැහැ. අපේ ක්‍රමය තමයි ආණ්ඩුවක් අලුතෙන් බලයට පත් වුණාම නායකයන්ගේ කාර්යාල ඉදිරියේ, ගෙවල් ඉදිරියේ මේ බොහොම වැදගත්ය කියන පුද්ගලයෝ, දැනුගත් පුද්ගලයෝ උදේ පාන්දර ගිහිල්ලා OPD එකේ වගේ වාඩි වෙලා ඉන්නවා. මෙයා යාචකයෝ වගේ. ඒ වගේම දැර ලිත්‍රුගේ අසමාගමේ ඒ විදේශිකයෙක් ඔහුට දුවිත්ව පුරවැසිකම තිබෙන්නේ නැහැ සරත්. දැන් මම ඇත්තටම එක පැත්තකින් සන්තෝෂ වෙනවා. දැන් මේ කාලය තුල අඩුම ගානේ ඒක සර්ව සම්පූර්ණ වෙනවා කියන එක නෙමෙයි. දැන් මේ වගේ දේවල් වලට යම්කිසි ආකාරයක නීතිය ක්‍රියාත්මක කිරීමක් පටන් අරන් තියෙනවා. සමාජය තුල මිනිසුන්ගේ තියෙන විරෝධය නිසා හරි යම්කිසි ආකාරයකට එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ඕනෑම දෙයක සදාචාරාත්මක වගකීම කියලා එකක් තියෙනවානේ. ඒ සදාචාරාත්මක වගකීම කියන එක අපේ ඉහළම වෘත්තිකයෝ තමයි යම්කිසි ආකාරයකට සාක්ෂාත් කරන්නට ඕනේ. දැන් පෞගිය කාලේ අපේ මාධ්‍ය වලින් අනාවරණය කළා තියෙනවා ඇතැම් විනිසුරුවරුන් පිළිබඳ යම් යම් ප්‍රශ්න. ඒකට දැන් අපේ රටේ අපි මොන වගේ පාර්ලිමේන්තු උත්තරීතර තමයි උනාට අධිකරණයේ මිනිස්යන්ගේ ජීවිතේ සියල්ල විනිශ්චය කරන්නේ පාර්ලිමේන්තුවේ උනත් ඒකනේ. එතකොට යම්කිසි විනිසුරු තුමෙකුට කිසියම් ආකාරයකට චෝදනාවක් නැගෙනවා නම් වෙනත් වෘත්තිකයෙක් ගැන සොයා බලනවට වඩා ඒ ගැන උවමනාවෙන්ම සොයා බලන්නට ඕනේ. පරීක්ෂණ කරන්නට ඕනේ. ඒත් අපි දන්නවා එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැති බව. ඒ විතරකුත් නෙමෙයි නීතිගරුකව වැඩ කරන විනිසුරු වරුන්ට ඒ পদවියේ රැඳී ඉන්නට බැරි තත්වයකට අද වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඇතැම් නඩු තීන්දුව දුන්නු විනිසුරු වරුන්ව මාරු කරලා අරිනවා. පිටපලාත්වලට මාරු කරලා. එතකොට තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ නිකල චරිත තියෙන පුද්ගලයන්ව ඉතාම ඈත පළාත්වල මේ ඔය කසිප්පු නඩු, පවුල් ආරවුල් ඔය වගේ පොඩි පොඩි දේවල් තියෙනවා විභාග කරන්න දාලා තියෙනවා.
මේක හරියට නිකන් අර විශේෂඥ වෛද්‍යවරුන්ව කැස්සට සෙමට උනට බේ දෙන ඩිස්පෙන්සරි වලට දාලා තියෙනවා වගේ වැඩ. ඒ හොඳ දෙයක්. ඒ වගේම දැන් ඔබ දන්නා මෑත කාලේ මේ නීතිපතිවරයාව අර්ලේගහ මන්දිරයට කැඳවලා මේ පසුපෙළ මන්ත්‍රීවරු ප්‍රශ්න කරන එක මට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෝ මට කිව්වා. බොහොම කනගාටුයි කියලා. ඒ වගේ තත්ත්වයක් ගෙන්නවන්න බැහැනේ අගමැතිවරයාට. අත්ත වශයෙන්ම දැන් ජනවාරි 8 වෙනිදා මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ ඔය වගේ දේවල් නොවන රාජ්‍ය පාලනයක් නේ. ඔය වගේ දේවල් නොවන රාජ්‍ය පාලනයක්. එතකොට සෝභිත හාමුදුරුවම මං හිතන්නේ රටට හඬගා කියපු දේ තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ ඉස්සෙල්ලා රකින්නට ඕනේ. ඒ කියන්නේ නීතිය මත පාලනය වෙන රටක් අපට ඕනේ. බැසිල් ප්‍රනන්දු මහතා පොතකුත් පරිවර්තනය කළා නීතිය මත පාලනය ඇයි රටකට අවශ්‍ය කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ රට දුප්පත් රටක්. ඒතර අපි හුඟක් දේවල් කරන්නේ විදේශ ආධාර ලබාගෙන නේද හැම දෙයකටම. එතකොට මේ නීතියක් නැති වුණාම මොකද වෙන්නේ? මේ රටේ දුප්පත්කම වැඩි වෙනවා. මේක තමයි පළවෙනි දේ. මේක සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්නට ටිකක් අමාරු කාරණාවක්. දැන් මම හැමතිස්සෙම කල්පනා කරන්නේ අපේ රට දියුණු මට්ටමක තිබුණා. ඒ දියුණු මට්ටම කියන්නේ භෞතික වශයෙන් නෙමෙයි, නීතියක් තිබුණා, යම්කිසි සදාචාරයක් තිබුණා, දේශපාලනඥයන් තුළ යම්කිසි ආකාරයක මිනිස්සුන්ට ඒ නායකයෝ හැටියට ඒ අයට බුහුමන් දක්වන්නට පුළුවන් හැකියාවක් තිබුණා. එහෙම පුද්ගලයෝ මෙන්න මේ සංස්කෘතිය පව ගොඩනගා ගන්නට නම් රට නීතිය මත පාලනීය වීම කියන එක ඉතාමත්ම අවශ්‍යයි. දැන් දැන් බලන්න දැන් ඔබ අර හිටපු මේ සෝභිත හාමුදුරුවන්ගේ මේ ගුණ ස්මරණ උත්සවයේදී දැන් ජනාධිපතිවරයා කියනවා මේ මාස දැන් යහපාලනය ආවේ දැන් පරණ දේවල් නොකරන්න කියලානේ. මාස 3ක් ගිය නෑ මේ බැඳුම් කර ප්‍රශ්න මගඩිය. ඇයි මේ දේ? ඒතොර ඒ වගේම දැන් මේ අසාස්සාරි මං අහලා දෙනවා කියනවා දැන් දැන් මේ අය දුවදුව හොරකම් කරනවා කියලා. ඉතින් මේ වගේ වුණාම ජනතාව කලකිර වෙනවා. ඔව් ඒ හොරකම් කරනවා කියන එකත් නෙමෙයි හොරුන්ව ආරක්ෂා කරනවා, රැකවරණය දෙනවා, ඒ දෙත් කරනවා. මේක තමයි ඉතාමත්ම අවලස්සන තත්ත්වය. දැන් මේක හරියට මට පේන්නේ අද කාලේ ඇතැම් නායකයෝ මේ ජනතා පරමාධිපත්‍ය කියලා කිව්වට ජනතාව පාවිච්චි කරන්නේ යම්කිසි ආකාරයකට පාවාඩයක් හැටියට. පාවාඩයක් පාවිච්චි කරන්නේ මොකටද? පාවාඩේ පාවිච්චි කරන්නේ තමන් යම්කිසි තැනකට යන්නට ජනතාව පාවාඩයක් හැටියට පාවිච්චි කරන්නේ. මේ තත්ත්වය වෙනස් කිරීම කියන එක තමයි අපි බලාපොරොත්තු වුණේ ශීලාචාර රාජ්‍ය පාලනය යටතේ. එතකොට දැන් මෙතෙන්දී පළවෙනිම කාරණාව තමයි යම්කිසි පූර්වාදර්ශයක් සපයන්නට ඕනේ. ඒ පූර්වාදර්ශයේ සපයන්නට අදාළ පුද්ගලයෝ කටයුතු කරපු ආකාරයේ පහුගිය දැන් වසර 3කට ආසන්න කාලයක් තව දවස් ගානයි තියෙන්නේ. වසර 3ක් සම්පූර්ණ වෙන්න මොන විදියකටවත් සෑයීමකටපත් වෙන්නට බෑ. දැන් එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕනේ දැන් මේ රටේ නායකයෝ පිළිබඳව මේ විදිහේ චෝදනා ඉදිරිපත් වෙනකොට මේවා දිහා බලාගෙන ඉන්නේ වැඩියෙන්ම කවුද? රටේ තරුණ පරපුර. ඒක තරුණ පරපුර තුල ඇති වෙන්නේ යම්කිසි ආකාරයක අපේක්ෂා බංගත්වයක්, කලකිරීමක්. එතකොට අපිට සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරනකොට පේනවා ඒ තරුණයන්ගේ විරෝධය. එතකොට ඒ අය යම්කිසි ආකාරයකට සාහසික ලෙස ඇතැම් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන තත්ත්වයකට ඒගොල්ලන් උපත් කරලා තියෙන්නේ ඇයි? ඒ නිසා අපි කල්පනා කරන දේ තමයි හැමතිස්සෙම රටේ නීතිය උල්ලංඝනය කිරීම කියන ක්‍රියාවලියේ මුල් තැන ඉන්නේ ඒ ඒ වකවානුවල රාජ්‍ය පාලනය බාර ගන්න පුද්ගල. සර සමාන දැන් මේ ඔබට දැන් මේකද ප්‍රේක්ෂක ප්‍රශ්න. අද ඔබ ගැන මේ ලිපියක් තියෙන පොඩි ප්‍රවෘත්තියක් අයිලන්ඩ් පොත්පතේ. දැන් ඔබට චෝදනාවක් ලැබිලා තියෙනවා. මේ එල්ල කරලා තියෙනවා ඔබ මේ ඇමරිකානු ඩොලර් ලබා ගත්ත කියලා. නමුත් දැන් අයිලන්ඩ් පොත්පතේ තියෙනවා මේ ඔබ එහෙම ලබා ගත්තේ නැහැ. ප්‍රොෆෙසර් ඩිනයිස් රිසීවින් US ඩොලර්ස් කියලා. ඔබ ගැන ඒ ගැන පැහැදිලිමක් කෙරුවොත් හොඳයි නේද? නෑ තකම දැන් මේ පහුගිය කාලෙම තියෙන දේ තමයි දැන් මානව හිමිකම් ගැන කතා කරනවා නම්, සංහිඳියාව ගැන කතා කරනවා නම්, නීතිය පාලනය ගැන කතා කරනවා නම්, ඒ පුද්ගලයන්ට විරුද්ධව නගන චෝදනාව තමයි මේගොල්ලෝ NGO කාරයෝ විදේශ ආධාර ගන්නවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ ආදී වශයෙන් කියනවා. එතකොට ඔය විදිහට දැන් මේක සමහර භික්ෂුන් වහන්සේලාත් කියනවා
දැන් මෙහෙම රෝදනා නගනවට වඩා ශිෂ්ට සම්පන්නයි දැන් ඕනෑම කෙනෙකුට පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම පුද්ගලයෙක් පිළිබඳ යම්කිසි සැකයක් තියෙනවා නම් නිරාකරණය කරගන්න. සරත් හැබැයි සමහරවිට ඒ කියන්නේ එහෙම කිව්වට ඒක වෙන්නේ නැහැ. ලියුම් දැන් අපි කොපමණ මේ ආයතනේ ලියුම් යවලද ඒක වෙන්නේ ඒක නමට පමණ මේ සමහර මේ කොමිෂන් පවා නමට පමණයි. ඔව් දැන් ඒක අපි දන්නවා දැන් මේක පළ ඔය තොරතුරු දැනගැනීමේ පනත සම්මතුනේ බොහොම මෑතකදීනේ. අපි ඒක ඒක දිහා පොඩි සාධනීය මට්ටකින් බලපුවාම අපිට එක පාරටම අර ළමයා ඉපදුණු හැටි ඇවිදින්න බෑ කියන එක තේරුම් ගන්නට ඕනේ. හැබැයි ඒක ඒ වරප්‍රසාදයේ අපි භුක්ති විඳින්නට ඕනේ. ඒ වරප්‍රසාදයේ භුක්ති විඳින්නට ජනතාව දරන්නා වූ උත්සාහය මත තමයි ඒකේ ඵල ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් වෙන්නේ. මං කියන්නේ යම්කිසි චෝදනාවක් නගනවා නම් ඒ චෝදනාව සහේතුක චෝදනාවක්ද කියන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ ඕන කෙනෙකුට කියන්නට පුළුවන්. මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම මගේ ජීවිත කාලය තුල කිසිම රාජ්‍ය නොවන සංවිධානයක කිසිම තනතුරක් දරලත් නැහැ. මොන ආකාරයකටවත් ඒවලට මම සහභාගි වෙලත් නැහැ. ඉතින් ඕනෑම පුද්ගලයෙකුට ඕනනම් පරීක්ෂා කරන්න ඕනනම් අපේ ගිනුම් වත්කම් ඕන දෙයක් පරීක්ෂා කරලා බලන්නට පුළුවන් මම බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ওই චෝදනා නගන අය ඉන්නවනේ යම් යම් දේවල් ඒ අයගේ පැටිකිරිය හොයලා බලපුවාම ඒගොල්ලන්ගේ පුරවැසිභාවයේ තියෙන පෞල් පිටින්ම සමහර වෙලාවට ඇමරිකාව එක්කෝ ඕස්ට්‍රේලියාව ඒගොල්ලන්ගේ දේපල ඒගොල්ලන්ගේ බැංකු ගිනුම් ඒවා තියෙන වෙනත් රටවල් වල එතකොට අනුන්ට ඇඟිල්ල දික් කරනකොට කල්පනා කරලා බලන්නට ඕන ඉස්සෙල්ලා තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් නැමිලා තියෙන බව. ඒ නිසා දැන් ඔය තර්ක නෙමේ වැදගත් වෙන්නේ අපි කතා කරන දේවල් තර්කානුකූලව ප්‍රතික්ෂේප කරන්න. චෝදනාවක් මෙතන චෝදනාවක් තියෙනවා. ඒ වගේම දැන් සාගල් රත්නායක ඇමතිවරයා කිව්ව එක මම ප්‍රතික්ෂේප කළා. නමුත් චෝදනා තියෙනවා. මේ ගාමිණීසනත්ගේ ප්‍රශ්නේ. දැන් ඒකත් මේ නිරාවයක් යනවා. මිනිස්සු කතා කරනවා. ඇමතිවරු දෙදෙනෙක් ඔහුව ආරක්ෂා කෙරුවා කියලා. මේ පමණක් කල් ඔහුව ඇයි මේ වගේ තත්ත්වෙ මේ එළියට ගත්තේ නැත්තේ? ඇයි මේ කියන්නේ ඔහුට චෝදනා තියෙනවා. නමුත් ඒක ඇමතිවරෙක් ඒක චෝදනා ප්‍රතික්ෂේප කෙරුවා. නමුත් දැන් මේ ගැන ඇයි මේ වගේ දේවල් මේ පමණ ප්‍රමාද වෙන්නේ? මොකද්ද ඔබ මේ ගැන? දැන් මම ඔය පුද්ගලයා පිළිබඳව කතා කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු දෙකකට විතර කලින් ඉඳලා තමයි. මම ලිපි ලියලා තියෙනවා, මාධ්‍යවල කතා කරලා තියෙනවා, දේශන පවත්වලා තියෙනවා මේ මේ කාරණාව පිළිබඳව. දැන් අපි තේරුම් ගත්ත එක කාරණාවක් තමයි සමහර පුද්ගලයෝ රාජ්‍ය බලය පරිහරණය කරනකොට මිනිස්සු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලයම ආයෝජනය කරනවා. දැන් වර්තමානයේ අපි හිතමුකෝ යම්කිසි අමාත්‍යාංශයක ලේකම්වරයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නායකයෙක් ළඟ සමීප නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔහුට යම්කිසි බලයක් පරිහරණය කරන්න පුළුවන්. ඔහු ඒ බලය පරිහරණය කරනවා විපක්ෂයේ ඉන්න පුද්ගලයන්ට උදව් කරන්න. එතකොට යම්කිසි ආකාරයකට රාජ්‍ය පාලනයේ වෙනසක් සිද්ධ වුණාට පස්සේ ඔහුව ආරක්ෂා කරන්නට පිරිසක් සැදී පැහැදී ඉන්නවා. ඒ විදිහට සමාජය හඳුනාගෙන තියෙනවා මේ පුද්ගලයාට රැකවරණය ලබා දෙන දේශපාලනඥයෝ පිරිසක් ඉන්න බව. ඉතා පැහැදිලිව ඒක අනාවරණය වෙලා තියෙන කාරණාවක්. ඒක නිකන් නැහැයි කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒකට යම් යම් සාධක තියෙනවා. එතකොට මේ පුද්ගලයෝ යම් යම් තැන්වලදී මුණ ගැහිලා තියෙනවා. ආණ්ඩුවේ ඉන්න. ආණ්ඩුවේ තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට කල්පනා කරගන්න. දැන් දවස් දෙකකට කලින් පත්තරේ වාර්තා වෙලා තිබුණා එක්තරා කාන්තාවක් අධිකරණයට පැමිණියේ නැහැ කියලා. යාව සතියක්ද සති දෙකක්ද බන්ධනාගාරගත කරන්නට තීරණය කරලා. එතකොට නීතිඥයෙකුගේ මාර්ගයෙන් යා පවසලා තියෙන්නේ එයාගේ ස්වාමි පුරුෂයාගේ නැන්දම්ම උත්පල වෙලා ඉඳලා එයා ගිහිල්ලා හිටියා. එයාට මේ සිතාසි හම්බුන්නේ නැත්නම් මොකද මේ පොඩි නඩුවක් පොඩි අරවුලක් සම්බන්ධව. එතකොට ඒ අඹ ගෙඩි තුනට අනිත් පැත්තෙන් නම රජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලේකම්වරියක් අධිකරණයේ මගහැරලා හිටියා. එතකොට එයා යම්කිසි වෙලාවක ලංකාවට ආවා. ආණ්ඩුවේ ජීප් එකකින්ම කියලා තමයි එයා උසාවියට එක්කගෙන ආවෙත්. ආපු සැනින් එයාට අප ලැබෙනවා. එතකොට මිනිස්සුන්ට හිතෙනවානේ බලය තියෙන කෙනාටයි ධනෙ තියෙන කෙනාටයි මේ රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ එක විදියකට කියලා. ඔව් ඒ කියන්නේ බැඳුම් කර මගදී බලන්න. ඔව්
දැන් අපි බලාපොරොත්තු වුණේ මොකක්ද? නීතිය කාටත් එක හා සමාන වෙන්නට ඕනේ. නීතිය කාටත් එක හා සමාන වෙන්නට නම් දේශපාලනඥයෝ අධිකරණයට අතපෑම් නොකළ යුතුයි. නීතිපතිවරයාට එයාගේ රාජකාරිය කරන්නට තියෙන්නට ඕනේ. අගවිනිසුරුතුමාට එයාගේ රාජකාරිය කරන්න නිදහස තියෙන්නට ඕනේ. ඒ වගේ මේ පුද්ගලයන්ට තියෙනවා සදාචාරාත්මක වගකීමක් රට වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව තමන්ගේ රාජකාරිය කරන්නේ. සරත් අපි කෙටි විරාමයකට ගිහින් නැත ඔබ සමගිනවා. අපි දැන් කෙටි විරාමයකට යනවා. බන්දුරු ජයසේකර සමග ඔබ නැවතත් පැතිකර සමග අපි සාකච්ඡා කරන්න මේ මහාචාර්ය සරත් විජේසූරිය එක්ක. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. අපේ ප්‍රේක්ෂකගෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇමරිකානු ණයදෙන USA සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන් 3.4ක් වියදම් කරලා තියෙනවා 2015. ඒ වගේම ඔහු අහනවා ඔහුගේ ඔබ දැනෙම කාටද මුදල් ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඇමරිකාව කියලා තියෙනවලු ඕන් බුරුම නැත්තම් මේ මියන්මා නයිජීරියා සහ ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්න මේ මුදල් යොදවලා තියෙනවා කියලා. ඔබ මේ ප්‍රශ්නය නගනවා. දැන් ඔය 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 කාරණාව පිළිබඳව මම කල්පනා කරන්නේ දැන් තොරතුරු තියෙනවා නම් ඕකට නීතිමය පියවර ගන්නට පුළුවන්. එක්තරා කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා තියෙන්නේ නේද? එතකොට මට තේරෙන විදිහට දැන් මේ වගේ කාරණාවක් පිළිබඳව අධිකරණයට යන්නට අවශ්‍ය තොරතුරු තියෙනවා නම් අපි උනත් ඒකට ඉදිරිපත් වෙන්නට කැමතියි. මොකද දැන් මේක බරපතල චෝදනාවක් නේ නගන්නේ. ඒත් අපි දන්නවා 2015 ජනාධිපතිවරණය මොන ආකාරයටද නිර්මාණය වුණේ කියන එක. එතකොට ඒ පාලනය වෙනස් කිරීමට සමාජය තුළ ඇතිවෙච්ච උවමනාව මොන ආකාරයටද මතුනේ කියන එක. ඒක ඇත්තටම යම්කිසි ආකාරයකට මම කල්පනා කරන්නේ මේ දූෂණය සහ මරබිය කියන කාරණාව ඇතුලේ මිනිස්සු තුළ ඇතිවෙච්ච කම්පාවෙන් ඇතිවෙච්ච දෙයක්. දැන් මේක ඇතුලේ යම්කිසි ආකාරයකට රාජ්‍ය බලය, එතකොට ජනතාවගේ උවමනාව, රාජ්‍ය පාලනයට අවතීර්ණ වෙන පුද්ගලයෝ යම් යම් ආකාරයකට මේ බලය ලබා ගැනීම වෙනුවෙන් මුදල් සොයා ගැනීමට ආධාර ලබා ගත්තද කියන එක සමාජයේ අපි කවුරුවත් දන්න කාරණාවක් නෙමෙයි. එහෙම වුණා නම් ඕක මේ අවස්ථාවේ විතරක් නෙමෙයිනේ වෙලා තියෙන්නේ. ඕක දිගින් දිගටම වෙලා තියෙන කාරණාවක් වෙන්නට ඕනේනේ. දැන් මේ හැම දෙයක් පිළිබඳව මිනිස්සුන්ට තියෙන්නේ කුතුහලය. මේ කුතුහලය නැතිකරන එකත් මං කල්පනා කරන්නේ එක විදිහකට ආණ්ඩුවක වගකීමක්. දැන් අපි හැමතිස්සෙම දකින දෙයක් තමයි හුඟා දේවල් මාධ්‍යවලින් අද අනාවරණය කරනවා. ඉස්සරට වඩිය පහුගිය පාලන සමයට වඩා අනාවරණය කරනවා. ඇතැම් අමාත්‍යවරුන්ගේ දූෂණ කටයුතු, නිලධාරීන්ගේ කටයුතු, ඇතැම් සංස්ථාවල කටයුතු, අධිකරණයේ සිද්ධ වන යම් යම් දේවල් පිළිබඳව මාධ්‍යවලින් අනාවරණය වෙනවා. එතකොට දැන් පළවෙනි දේ තමයි ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? එතකොට මේ සියරම දේවල් අනාවරණය වෙනකොට අදාළ බලධාරීන් නිහඬව ඉන්නවා නම් එතකොට නායකයෝ ඒවා පිළිබඳව කතා කරලා ඒවා හාස්‍යයට ලක් කරලා පැත්තකට වෙනවා නම් මට හිතෙන්නේ ඒගොල්ලොත් එක්තරා ආකාරයක දූෂණයට මේවා ගණන් ගන්න නැහැ. ඔබ කිව්වා වගේ අර අර කාන්තාව බන්ධනාගාරගත කරනවා, අර අඹගෙඩි තුනක් ගන්න ඒ කාන්තාව. නමුත් මේ මහා ලෝක හොරු උන් ආරක්ෂා කරනවා. ඉතින් මගේ අදහස නම් මේක මෙහෙමනේ, ආණ්ඩු පෙරළුණා. ඊට පස්සේ දැන් අපේ තියෙනම බොහොම මේ අර බාලාංශ පන්තිවල ළමයිවත් මේක කරන්නේ අර පරණායට බහිනවා. ඒක නෙවෙයි මිනිස්සු ජනතාවට අවශ්‍ය. ජනතාවට අවශ්‍ය නඩ ප්‍රති මේ උත්තර. ඒ වගේ උන්ට සහන, උන්ට පාඩුවේ ජීවත් වෙන්න අවශ්‍ය සරත්. ඒක වෙන්නේ නැහෙනේ. ඔව්. දැන් පළවෙනි දේ තමයි ජනතාවට වඩා යහපත් ජීවිතයක් ලබා දෙන්නට නම් අපේ මහජන නියෝජිතයෝ යම්කිසි මට්ටමක පුද්ගලයෝ බවට පත් වෙන්නට ඕනේ. කල්පනා කරලා බලන්න මේ දවස්වල පාර්ලිමේන්තුවේ අයවැය විවාදයක් යනවා. අයවැය හොඳද නරකද කියන එක වෙනම දෙයක්. ඒක ඒ පිළිබඳ විශේෂඥයෝ කතා කරන්න ඕනේ. හැබැයි මේ මහජන නියෝජිතයෝ මේ වාද විවාද වලට සම්බන්ධ වන හැටි දැක්කහම අපි මොනතරම් අශීලාචාර රටකද ජීවත් වෙන්නේ කියලා හිතෙනවා. හරිද? ඒගොල්ලෝ කතා කරන දේවල් විෂයානුබද්ධත් නැහැ, තර්කානුකූලත් නැහැ. ආවේගයන් මුදාහැරීම තමයි මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ.
අපි පාසල් ශිෂ්‍යයෝ හැටියට අපි ගුරුවරු එක්කගෙන ඇවිල්ලා තිනවා ඒ කාලේ පාර්ලිමේන්තුවේ අයවැයවාද බලන්න. මම දැකලා තියෙනවා ආචාර්ය එන්.එම්. පෙරේරායි ජේ.ආර්. ජයවර්ධනයි එන්.එම්. පෙරේරාගේ අයවැය ලේඛනයකට ජේ.ආර්. ජයවර්ධන කතා කරපු හැටි අර සීනි 7.72 තිබිලා 7.50 වැඩි කරනවා. ඒ වගේ පුදුම ජනතාවට රිදෙන අයවැයක් ඉදිරිපත් කළා. එතකොට දැන් ඒ වාද නිකන් හරිම අලංකාරයි තරා විදියකට. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අහනවා පොදු ජනතාවගේ නායකයෙක් ඔබතුමා මේ ඉදිරිපත් කළ තියෙන අයවැයෙන් පොදු ජනතාවට රිදිලා තියෙන්නේ. එතකොට දැන් ඒකට එයා අර අසභ්‍ය වචන වලින් කෑ ගහන්නේ එයා යම්කිසි ප්‍රතිපත්තියක් මතනේ මේක කරන්නේ. අසභ්‍ය මිනිසුන් පාර්ලිමේන්තුවට ගියාම ඕක තමයි වෙන්නේ. අසභ්‍ය වචන තමයි පාසි. එතකොට දැන් අද පාසල් මේ විදුහල්පතිවරු කතානායකවරු 3 දෙනෙක් ගැලරිය තහනම් කරලා තියෙනවනේ අපේ දරුවන්ට සුදුසු නැහැ කියලා. ඒක මම අර කියමින් හිටපු එකේ එන්නකට දෙන උත්තරේ මොකක්ද දන්නවද? මසුන් මරන්න දැල අරගෙන මුහුදට යන්නේ තෝරු මෝරු බලයි ලොකු මාළු වල්ලන්නේ. හැබැයි හාල්මැස්සු ස්ටුඩියෝ අහු වෙනවා මොකද කරන්නේ? දැන් එතකොට දැන් බලන්න ඒගොල්ලෝ තුල තිබුණ යම්කිසි ආකාරයක සංයමයක් තිබුණා. ඒගොල්ලෝ කරපු දේවල් සියලු දේවල් හරිද කියන එක නෙමෙයි, ඒ නායකයෝ නායකයෝ හැටියට තමයි කටයුතු කළේ. දැන් මේ අන්තිම රස්තියාදුකාරක පිරිසක් තමයි අද අපි දකින්නේ. නෑ මම ඔබ මේ විෘත්තව අදහස් ප්‍රකාශ කරන මාගේ කරන. දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රේක්ෂකගෙන්. ඒ ප්‍රේක්ෂක අහනවා දැන් ඔබයි විජේදාස රාජපක්ෂ මහත්තයාත් දැන් ඔහු ඔබට විෘත්තව මේ විවාදයකට ආරාධනා කරලා තියෙනවා. නමුත් ඔබ ඒක ඇයි පිළිගන්නේ නැත්ද කියලා ඔබ මේ දූෂිතයි කියලා ඔහු චෝදනා කරලා තියෙනවා. ඇයි මේ විවාදයට ඇවිල්ලා ජනතාවට පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ කියලා අහනවා. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයත් එක්ක වාද කරලා මොනවද අනාවරණය කරන්න තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම ඒකමතිකව එයා දූෂිත පුද්ගලයෙක් කියලා එයාව ඇමති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. තවත් මොනවද මෙයත් එක්ක වාද කරන්නේ? මෙයත් එක්ක වාද කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයා සම්බන්ධව මගේ අදහස් මම පළ කරලා තියෙනවා. මම එයා එක්ක ඡන්දෙ ඉල්ලන්න යන කෙනෙක්වත් ජීවිතේට ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක්වත් නෙමෙයි. ඔය වගේ මේ තමන් ප්‍රාඥයේ කියලා මහජනතාවගෙන් වරමක් ලබා ගත්ත මිනිස්සෙකුගේ මට්ටම එයා රටට හෙලි කරලා තියෙනවා. ඒත් එක්ක තව මොන කතාවක්ද? ඒ වුණාට සරත් මං කියන්නේ අපේ ප්‍රේක්ෂකයන් ජනතාව වෙනුවෙන් මොකද මම හිතන්නේ ඒකටනේ ජනතාව කැමති. ඉතින් ඒ වගේ වුණොත් මං කියන්නේ මගේ යෝජනාවක්. එහෙම වුණොත් හොඳ නැද්ද? එතකොට මේක පැහැදිලි වෙයි නේද? එයා මට නගලා තියෙන චෝදනාවලට මම ඉතා පැහැදිලි උත්තර දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම දැන් ඔය එතුමා මට යම් යම් චෝදනා නගනවානේ. දැන් මම ප්‍රේක්ෂකයන් දැනගන්න කියන්නේ එතුමාට එක්තරා කාලෙකදී මගේ සේවය තමයි ඉතාමත්ම වැදගත් වුණේ. එතුමා ඔය ලියලා තියෙන යම් යම් පොත්පත් කීපයකට මම තමයි පෙරවදන් ලියලා දීලා තියෙන්නේ. ඔය පොත් ප්‍රකාශ කරන උත්සවවල මම තමයි ප්‍රධාන දේශකයා බවට පත් වෙලා තියෙනවා. එතුමා කෝප් කමිටුවේ ඉන්නකොට යම් යම් කටයුතු කරපු ආකාරය පිළිබඳව මම හිටියා. මෙයා ජනාධිපති නීතිඥයෙක්, මෙයා ඉගෙනගෙන තියෙන මිනිස්සෙක්, මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යන්නට ඕනේ, මේ වගේ අයට අපි උදව් කරන්නට ඕනේ, අපේ යම්කිසි ගෞරවයක් තිබුණා. ඒත් මෙයා රටේ අධිකරණ ඇමතිවරයා බවට පත් වෙලා කරපු දේවල් මොනවද? තව මම ගිහිල්ලා අනාවරණය කරන්න ඕනටද? එතකොට එයා යම්කිසි දූෂිත ව්‍යාපාරයක් එක්ක පවත්වපු සම්බන්ධතාව පින්තූරු වලින් සරත් පොන්සේකා ජෙනරාල්තුමා මුළු රටටම හෙළි කළා. දැන් මේ මඩවල තවත් හාරන්නේ මොකටද? හරි දැන් සරත් අපි ජනතාව නම් ඉන්නේ කලකිරීමෙන්. දැන් ඔබ සෝභිත හම්දුරුවන්ගේ මේ මේ ව්‍යාපාරය ප්‍රධානියා වුණා සෝභිත හම්. නමුත් දැන් ඔබ කලකිරීමෙන්ද ඉන්නේ? කලකිරීම කියන එක ඉතාමත්ම සාධාරණ දෙයක්. එතකොට මිනිස්සු යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව කිසියම් සමාජ ව්‍යාපාරයක නිමග්න වෙලා ඒ බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට පොරොන්දු වෙච්ච පුද්ගලයෝ ඉටු කරන්නේ නැත්නම් කලකිරෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? නිසක වශයෙන්ම කලකිරෙනවා. පළවෙනි දේ තමයි නීතිය මත රටපාලනය කිරීමේ ක්‍රියාවලිය ඉටු කිරීමට අසමත් වීම පිළිබඳ බලවත් කලකිරීමක් සහ අප්‍රසාදයක් තියෙනවා. ඇත්තටම පිළිකුලක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි දැන් මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච දවසේ ඉඳලා මිල්ලා සිටින අධිකරණයේ පිළිබඳ සොයා බලන්න කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. ඒක තවම පත් කරන්නට කල්පනා කරලවත් නැහැ. මේක ලිඛිතව අපි මම මේ අවස්ථාවේ සෝභිතා හඳුරුවන්ගේ කතාව පවත්වන්නේ ලිඛිතව මේක මුද්‍රණය කරලා මේ නායකයන්ට දුන්නා මේක කරන්න. මේක මේ රටේ අවශ්‍යතාවක්.
අධිකරණය කියන එක ඉතාම පාරිශුද්ධ තැනක් බවට පත් කරගන්න ඕනේ සියලු දේවල් වලට කලින්. දැන් සරත් අපිට දැන් ජනතාව මං කිය වගේ ලෝක කලකිරීම ඉන්නේ. දැන් මේ එකම අයනේ ඉන්නේ දේශපාලඥයෝ. දැන් ජනතාවට ඒගොල්ලොත් එකයි මේගොල්ලන්ට එකයි මේගොල්ලෝ සියලු දෙනාම තමන්ගේ වරප්‍රසාද ගැනීමට එකතු වෙලා වැඩ කරන්නේ. ඉතින් දැන් මේ අලුත් සංස්කෘතියක් අපිට ඇති කරන්න බැයිද? අපිට අලුත් පුද්ගලයන් අලුත් පරම්පරාවක් අපිට අරගෙන මේ රට වෙනස් කරන්න බැයිද? මෙන්න මේක තමයි බරපතලම ප්‍රශ්නේ. අපි කල්පනා කරලා බැලුවොත් යථාර්ථවාදී විදිහට අපි කියනවා ජනතාව බුද්ධිමත් ජනතා පරමාධිපත්‍ය ආදි වශයෙන් කියනවා. ඒත් මේ ගත වූ කාලය තුළ මේ රට පාලනය කළ තියෙන මූලික වශයෙන් ප්‍රධාන පක්ෂ දෙක. දැන් මේක මොනතරම් ඛේදවාචකයක්ද කල්පනා කරලා බලන්න. ඒතකොට දැන් මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු සමහර ඇමතිවරුන්ට මට හිතෙන්නේ දශක තුනකට ආසන්න කාලයක් තියෙනවා අමාත්‍ය පදවි දැරීම. එතකොට මේක ශිෂ්ට සම්පන්නද? මේ විදියපත් තත්ත්වයක් පවතින්නේ ඇයි? ඒතර අපිට පේනවා ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් කියන දේවල් සාපරාදී ලෙස උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටට අවශ්‍යයි දේශපාලන ප්‍රතිසංස්කරණ. මම ශිෂ්‍යයෙක් හැටියට ඉන්න කාලේ මහාචාර්ය ඔස්මන් ජයරත්න මහතා විශ්වවිද්‍යාලයේ දේශනයක් පවත්වලා කිව්වා මේ ව්‍යවස්ථාවෙන් සිද්ධ වන දේ විධායක ජනාධිපති ක්‍රමයෙන් සිද්ධ වන දේ තමයි ප්‍රාදේශීය මට්ටමින් නායකයෝ මේ රටේ බිහි වෙන්නේ නැතුව යනවා. එක පුද්ගලයෙක් යටතේ බලය කේන්ද්‍රගත වෙනකොට මේක ඉතාමත්ම නරකයි අපේ වගේ රටවල් වල. ඇත්ත වශයෙන්ම අපි ශාස්ත්‍රීය ලෙස කරුණු විග්‍රහ කරලා බලපුවාම ජාතික තලයට ආපු නායකයෝ සියලු දෙනාම 78 ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙරාතුව මහජන වරමක් ලබා ගත්තා අය. ඊට පස්සේ මහජන වරමක් ලබාගත් කෙනෙකුට ජාතික තලයට එන්නට බැරි වුණා. ඇත්තටම අද අපි ජීවත් වෙන්නේ නායකයෝ නැති රටක. ඒක තමයි ඇත්ත. මම හිතන්නේ මේක මේ වටසරණ අවසන් කරන්න මේ හොඳම දෙයක් තමයි මහාචාර්යවරයා කිව්වේ අපි ජීවත් වෙන්නේ නායකයෝ නැති රටක. يعني ඒක ඔබ කියන්නේ ඇත්තටම නායකයෝ නැහැ. ඒ වගේ ඒක නෙවෙයි ඔබ කියන්නේ. දැන් මේක ඉතාම සරලව කියනෝ නම් දැන් සමාජය තුල යම්කිසි මතයක් තිබුණනේ අපිත් යම් විදිහකට ඒ මතය දරුවානේ. රනිල් වික්‍රමසිංහ දැන් අවුරුදු 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අඛණ්ඩව රාජ්‍යතාන්ත්‍රික අවබෝධයක් තියෙනවා. එයාට ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා තියෙනවා. ආර්ථිකයේ කළමනාකරණය කරන්නට අපි ලොකු විශ්වාසයක් තිබ්බා. ඒත් ඒ විශ්වාසයේ මොනතරම් සාපරාදී ලෙස බිඳ වැටිලා තියෙනවා. දැන් සරත් ඔබට බොහොම ස්තුතියි අපි සම්බන්ධයෙන්. කියන්නේ අපිට අපේ ජනතාවට කියන්න තියෙන්නේ ඔබ නැගී සිටින. මම කියන්නේ මොන්ට අපි නිතරම කියනවා මේ පක්ෂ පාට වලින් අපිව බේද බින්න කරන්න දෙන්න එපා. මොකද අපේ ප්‍රශ්නේ උතුරේද නැගෙනහිරද දකුණේද සබරගමුවේද වයඹද අපේ ප්‍රශ්න එකයි. ඉතින් අපි එකතු වෙලා නැගී හිටින්න ඕන. මොකද මුන් තමයි මුන් අපිව සුළු ජනතාව කළ උන් මහ ජනතාව වෙලා තියෙන්නේ. දැන් හෙට අපි සාකච්ඡා කරන්නේ තවත් ලොකු ප්‍රශ්නයක්. අපේ පාවහන් කර්මාන්තය අනතුරේ. දැන් ලොකු අපි මම දැක්ක දෙලිමිරි පුවත් පැත්තේ ලොකු ඉන්දියානු සමාගමකට අවසර දීලා. ඉතින් අපි පාවහන් නිෂ්පාදකයන්ගේ සංගමේ මහත්මෙක් අපි සමග එකතු වෙනවා. මොකද ලක්ෂ 3ක පමණ අයට රැකිය අහිමි වෙන්න වෙලා තියෙනවා. අපි ඒ ගැන හෙට සාකච්ඡා කරනවා. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමගා